ආයුබෝුවන් පුංචිතවේපුතේ ඔන්න අතාපේගෙන ගන්න සූදා නම්වෙන්නේෙ සමනලයගේ ජීවන චක්‍රය ගැන. පුතේ සමනලයාගේ ජීවන චක්‍රය අවස්ථා හතරකින් යුක්තයි. ඒ තමයි බිත්තර දාළඹුවා කෝෂය සමනලයා කියන අවස්ථා හතර එක කියන්න පුතේ මුලිම්ම සමනලයා බිත්තර දානු. ඊට පස්ස පුතේ ඒ බිත්තරවලින් දළඹුවක් එලියට එනවා. ඒ දළඹුවා ටික කාලෙකින් කෝෂයක් හදාගෙන ඒ කෝෂය ඇතුළේ ජීවත් වෙනවා. ඊට පස්ස පුත්තේ ඒ කෝෂය ඇතුළට ගිය දළඹවා සමනලයක් වෙලා තමයි එලියට එන්නේ. අපි දැම් බලම් පුතේ මේ එක අවස්ථාවලද සිදුවෙන වෙනස්කම් මොනවද කොච්චර කාලයක් එයාගේ අවස්ථා තියෙනවද කියන විස්තර. අපි මුලින්ම බලමු බිත්තර අවස්ථාව. පුතේ සමනලයා බිත්තර දාන්නේ ශාකපත්්‍රයක යටි පැත්තේ. ඒ කියන්නේ ගහක කොලේක. ඉර එළියට තියෙන උඩ පැත්තට තියෙන කොටසට නෙමේ පොළොව පැත්තට තියෙන කොටසට තමා බිත්තර දාන්නේ. පුතාල බැලුවොත් එහෙම පරිසරේ තියෙන ගස්වල හොඳට කොළවල යටි පැත්ත සමහර වෙලාවට පොඩි බිත්තර දැකගන්න පුළුවන්. එ පුතේ සමනලයාගේ බිත්තර. ැබ පුතාලයිව පරිීක්ෂා කරනව නම් බිත්තරවලට හානියක් සිදුවන්න ඇති විදියට පරීක්ෂා කරන්න සැලකිලිමත්වෙන්න නොහොඳද. ඉතින් පුතේ මේ බිත්තර විවිධ හැඩේ නුක්තයි. ඒ කියන්නේ එක එකසාමනලවාර්ගයානුව බිත්තරවල හැඩේ වෙනස්වෙනවා. ගෝලාකාර ඕවලාකාර සිල්ලින්ඩරාකාර බිත්තර තියෙන්න පුළුවන්. හැබැයි පුතේ බිත්තර ගොඩාක් පුංචි සමහරවෙලාවට පියවි ඇහැට නොපෙනෙන තත්වෙන් තියෙන්න්නත් පුළුවන් මේ බිත්තර සාමාන්‍යෙන් දින තුනක් හතක් දක්වා කාලයක් තියෙන්න පුළුවන් එකයන්නේ බිත්තරවලින් තළඹු එක් කෙල්ගෙට එන්න දින තුනේසිට හතදක්වා කාලයක් හතවෙන්න පුළුවන් ඒ දින ගණනත් පුතේ සාමනලයාගේ වර්ගය අනුව තමයි වෙනස්සෙන්නේ ඊට පස්සෙ පුතේ මේ බිත්තරවලින් දළඹුයි කෙලියටෙනවා. පුතේ ඒ දළඹවා එළියටාව ගමම්ම කරන්නේ එයාගේ බිත්තර තිබ්බ කොලේ චුට්ට චුට්ට කන්න පටන්ගන්න එක සමනලයා මේ විදියට කොලයක් මත්ත බිත්තර දාන්න හේතුවත් පුතේ දළඹුවාට ආහාර සපයගන්න පහසු වෙන්න. ඊට පස්සේ මේ දළඹවා එළියට ඇැවින්, කනකොට එයාගේ ශරීරයේ පුත්තේ අර පළමු අවස්ථාවේ තිබ්බ ප්‍රමාණයට වඩා සිය ගුණයක් දක්වා විශාලවෙනවා. හැබැයි පුත්තේ මෙයාගේ ශරීරයේ විශාල වෙනකොට එයාගේ සම ඒත් සමඟ වැඩෙන්න්නේෙ නෑ. ඒක නිසා පුත්තේ එයා ශරීරයේ වැඩෙනකොට පෙර තිබුණු සම, වත් කරනවා. හලලා දානවා ඒත් එක්කම එයාගේ අලුත්ශරයට ප්‍රමාණයට ඉබේම එයාගේ සම්ම වර්ධනය වෙනවා. පුතේ මේ දාළඹූ අවස්ථාව දාළඹුවා සති දෙක්කේ සිට පහදක්වා කාලයක් ජීවත් වෙනවා. ඒකත් පුතේ වෙනස් වෙන්නේ සමනලයාගේ වර්ගය අනුව. ඊට පස්සෙ පුත්තේ මේ දාළඹුවා චුට්ට චුට්ට කොල කාලා, ලොකුවෙලා ඊට පස්ස ඔන්න කෝෂයක් හදාගන්නවා. මේ කෝෂය ඇතුළේ තමා පුතේ දළඹවා සමනලයක් බවට පැරිවර්තනය වෙන්න ඕන සියලු ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. සමනලයා කෝෂය ඇතුළේ සතිය එකේ සිට දෙක්ක දක්වා කාලයක් ජීවත්වෙනවා. හැබයි පුතේ සමහර සමනල් වූ ඉන්නව වර්ග, මාසයක් දක්වා වනක් කෝෂය තුළ ජීවත් වෙන ඊට පස්ස පුතේ මේ කෝෂය ඇතුළේ සමනලේ අට දළඹවානෙහිටිය ඇතුළටගේ ඒ දළඹවාගේ පියාපත් වැඩිලා හැම ක්‍රියාවලයක් ම අවසන් වුනාට පස්සෙ කෝෂයෙන් සමනලයක් වෙලා එලියට එනවා ටික ටිකේ කෝෂය බිඳගෙන ඊට පස්සෙ පුතේ කෝෂය බිඳගෙන එළියට එත්්ද සාමනලයාගේ පියාපත් ත සහිතව තියෙන්නේ ඒ පියාපත් වේලෙනකං එයා ඉගිලන්න නැහැ ඒ පියාපත් වේලෙනකං සාමනලයා පැයකිහිපයක් ඒ විදිටම කෝෂෙන් එලියටඇවිත් ඉන්නවා. ඉට පස්ස වන්න පුත්තේ පියාපත්වේලු නට පස්සේ කෝෂය ඇතුළට ගිය දාළඹවා සාමනලයා වෙලා එලියටවි ඉගිලෙනවා. ට පස්ස පුත්තේ සමනලයා ඒ සමනල් අවදයේ සති දෙකේ සිට තුනදක්වා කාලයක් ජීවත්වෙනවා. එහෙම තමයි පුතේ සමනලයාගේ ජීවන චක්‍රය. ඔන්න පුතේ අදාපි දැන් සාමනලයන් ජීවන චක්‍රය ගෙන ගත්තනේද. අපි දැම් මතක්කර ගමු සමනලයාගේ ජීවන චක්‍රය අවස්ථාම් වනවද කියලා. ඔන්න පුතාලා, මගෙත් එක්කම මතක් කරගමු බලන්න. මුලිමමකද පුතේ මුලින්ම සමනලයා බිත්තර දානවා ඔන්න බිත්තර අවස්ථාව ඊට පස්සේ එබිත්තරවලින් දළඹුව කෙලියට එනවා. දළඹූ අවස්ථාව ඊට පස්ස පුතේ ඒ දළඹවා කෝෂක් නිර්මාණය කරගන්නවා. ඒ තමා කෝෂය අවස්ථාව. ට පස්ස පුත්තේඒකෝෂ ඇතුළින් සමනලය කෙළියටෙනවා ඒ තමයි සාමනල අවස්ථාව ඔන්න පුතේ අපි දැන් සාමනලයාගේ ජීවන චක්ටය ගැන දෙනගත්තා ආයත්දවසක අපි අලුත්පාඩමකින් හමයමු එත්තේ දුවලපුතාල හැමෝටම සුභ දවසක්